අලි, රිලව්, ගිරව් වැනි සතුන්ගේ හානිය අපේ වගාවන් වලට ලොකු තර්ජනයක්. බලන්න මේ පාසල් සිසුවා ස්වයංක්‍රීයව රතිඤ්ඤා පත්තු කරලා සතුන් පළව හරින උපකරණයක් හදලා. මම 2018 වර්ෂයේ තමයි මේ නව නිර්මාණයට පළවෙනිමටම අදහස ආවේ. මම ඒ අවුරුද්දේ ආඩිනෝ කියන platform එක ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒකෙන් projects කරගෙන යනකොට මම අවුරුද්දට කරපු project එකක් තමයි මේ remote එකෙන් රතිඤ්ඤා පත්තු කරන එක. ඒක මම මීටර 10ක් දුර ඉඳන් bluetooth වලින් තමයි රතිඤ්ඤා පත්තු කරන device එක හැදුවේ. ඊට පස්සේ මම ඒක තරඟයකට ඉදිරිපත් කරන්න සූදානම් වුණා. ඊට පස්සේ මම කල්පනා කරා මේක කොහොමද ඉදිරියට මේක මේ මිනිසුන්ට ප්‍රයෝජනයක් වෙන ෆීල්ඩ් එකක් මොකද්ද කියලා. ඉතින් එතනදී කෘෂිකාර්මික ශාස්ත්‍රය මම තෝරගත්ත මේකේ මේ රතිඤ්ඤා අලිවිඩි පාවිච්චි වෙන නිසා ඒවට. ඊට පස්සේ එහෙම මම මේ තරඟයට ඉදිරිපත් වුණා. තරඟෙත් එක්කම මේක දියුණු වෙලා ගියා. ඒකේ දෙවන අදියරට එනකොට මේක මම මීටර් 100ක් දක්වා රේන්ජ් එක ඩෙවලොප් කරා. ඒ වගේම ඔටෝමැටික් මෝඩ් එක මේකට හඳුන්වලා දුන්නා. ඊළඟට ජාතික මට්ටමට මම සිලෙක්ට් වුණාට පස්සේ මම මේ තරඟත් එක්කම මේ ඔටෝමැටික් මෝඩ් එකේට සෙන්සර්ස් array එකක් හඳුන්වලා දුන්නා. ඒ වගේම ලයිට් මෝඩ් ලයිට් සිස්ටම් එකක් වගේම ෆ්‍රීකවෙන්සි එමිටින් සිස්ටම් එකක් හඳුන්වලා දුන්නා. එතකොට මේ දැනට මේ ඉන්වෙන්ෂන් එකේ ක්‍රම තුනකට සතුන් පළවා හැරීම සිදු කරන එකක් තමයි 30 වොට් ෆ්ලෑෂ් ලයිට් වලින් හසඩ් ලයිට් එකක් හදලා සතුන් පළවා හැරීම. ඒ වගේම ෆ්‍රීකවෙන්සි සතුන්ට අහිත උන් අකමැති ෆ්‍රීකවෙන්සි එකක් පාවිච්චි කරලා සතුන් පළවා හැරීම. ඒ වගේම ඒ ක්‍රම දෙකටම නොයන සතුන් මේක ඇතුලේ අපිට සවිකරන්න පුළුවන් රතිඤ්ඤ අලිවැඩි තුම්මුලස් වගේ පුපුරන ද්‍රව්‍ය ඒ වගේ පුපුරන ද්‍රව්‍යකින් සතුන් පළවා හැරීම කරන්න පුළුවන්. සතුන් පළවා හැරීම කරද්දිත් අපිට රිමෝට් එක පාවිච්චි කරලා මීටර 800ක දුරකින් ඉඳන් මේක කන්ට්‍රෝල් කරලා මැනුවල් මෝඩ් එකකින් මේ බටන් එක ප්‍රෙස් කරලා ෆයරින් එකක් කරන්න පුළුවන්. ඒකෝඩ අර මම කියපු ක්‍රම තුනම වැඩ කරලා සතුන් පළවා හැරීම සිද්ධ වෙනවා. මේකේ ඔටෝමැටික් මෝඩ් එකත් මේ රිමෝට් එකෙන් අපිට ඔන් කරන්න පුළුවන්. ඔන් කරාට පස්සේ මේ සෙන්සර්ස් වලින් මීටර 10ක් 170 ඩිග්‍රී එක සෙන්සර්කින් කවර් කරනවා. එතකොට 360 ඩිග්‍රී කවර් වෙනවා මේ සෙන්සර්ස් වලින්. එතකොට ඔටෝමැටික් මෝඩ් එකිනුත් සතෙක් ආවහම ඔටෝ මේකේ තියෙන ලයිට් සිස්ටම් එක ඒ වගේම සවුන්ඩ් සිස්ටම් එක සහ ෆයරින් යුනිට් එක වැඩ කරලා සතුන් පළවා හැරීම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. දුරස්ත පාලකයකින් ක්‍රියා කරන මෙම යන්ත්‍රයෙන් අලිවැඩි උනත් පත්තු කළ හැකි. අපේ පාසල් දරුවන් රටට දෙන ආදර්ශයේ මොනතරම් වටිනවාද? අපේ ලංකාවට ලොකු සේවයක් කරන බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මට දැනට තියෙන දැනුම මදි. ඒ නිසා මම ගණිතාංශයෙන් ඉගෙනන බල ඉංජිනේරුවෙක් වශයෙන් කටයුතු කරමින් මේ වගේ මීට වඩා ඇඩ්වාන්ස් නිර්මාණ කරලා අපේ ලංකාවේ තියෙන ප්‍රශ්න විසඳන එක තමයි මගේ අනාගත බලාපොරොත්තු. හරිත සමාජ ආර්ථික රටාවක් තුළින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්.